මේ වයිතින් අපා ජීවිතයක් සීමා වෙච්ච මාර විකාර මචං. හලෝ. ඔයා කොහෙද ඉන්නේ? දිනෝ 1000ක් අතරේ කාත් කවුවත් නැතු මං අසරණ වෙලා. ඔයා දාල ගියපු අපගේ මතකියත් එක්ක මම දුක් විඳිනවා අපර්ණා. සසංකෝ අයට කතා කරනවා. ඔබට කියලා අහන්න. ඔයා මහන්න. හරි නෑනේ. මේ මොන වුණත් අපි බැච් එකේ ළමෙක් නේ. කියන්. තිත්ත කළුවරේ ඔයා මගේ හිතට පායපු සඳ. හෙන ගහලා හේවාලා ගියපු මගේ පොල් ගහේ ඔයා ඇත්තද වෙච්ච පොලක්. මේ අහනා අත්වැරදී මිකින් අත් ලෙක්චර් හාල් එකට නම් එන්න එපා. මට රත් වෙන දෙකක් දෙන්න. හරි. මිත ද්‍රෝහිය. ඇයි? මොකද උනේ? සුයිට් හාට් කියලා සේව් කරගෙන ඉන්නේ. සේසාදීගේ නම්බර එකද? බලන් යනකොට සිරපුරෙන් තුනෙන් දෙකකට වැඩිය තියෙන මිනිස්සු බලෙන් අල්ලගත්තේ ඉඳන්නේ. ඔය අනවසර පදිංචිකාරයන්ගෙන් 50%ක් අපේ යෝජනාවට කැමති වුණත් අපිට ඕන කරන භූමි ප්‍රමාණය ඇවිත්. මාබලගම හිතන විදියට මේ ප්‍රොජෙක්ට් එක බාර දෙන්න මගේ මැනේජ්මන්ට් එකේ ඉන්න සුදුසුම පුද්ගලයා කවුද? මේ වගේ වැඩකට කුමාර සිංහලා පතිරණලා ලාමක වැඩි. එක්කෝ මේ වැඩේ හොරණ ෆැක්ටරියේ සිරිවද්දන්ට දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකට හරියන්නේ සූර්යප්පරම. ඔය දෙන්නගෙන් මාපලගම ප්‍රපෝස් කරන්නේ කාවද? සූර්යපෙරම මිස්ටර් ප්‍රතාපසිංහ. හේතුව? සූර්යපෙරමගේ අනිත් රාජකාරි කොහොම වෙතත් මිනිහාගේ PR එක 100% ඕකේ. මිනිහා දන්නවා තෙලෙන් බැරි නම් කිරෙන් හරි මලවල ගන්න ක්‍රමේ. මාපලගම හරි මගේ විතර නෙමෙයි ශ්‍රියාගේ ඩියා එක උනේ ඕකම තමයි. Good afternoon. Surya Peruma office ekeda yamin gamanda? Office ekeda sir. Okay.
අපි අර අලුතෙන් පටන් ගන්න ප්‍රොජෙක්ට් එක ලොන්ච් කරන්න සූර්යා පෙරමුණට අවශ්‍ය පහසුකම් මොනවාද කියලා හෙට විතර මට ඉන් රයිටින් දෙන්නකෝ. ඔකේ සර්. මම අතර ජොබ් එක ඇනලයිස් කළා. හෙට සර් විස්තර දෙන්න. හොඳයි සූර්යා පෙරමුණ. අපි හෙට වැඩි විස්තර කතා කරමු. ආවට ගියාට මේ වැඩේට අපේ ඔෆිස් එකේ මිනිස්සුන් යොදවන්න නරකයි මිස්ටර් ප්‍රතාපසිංහ. මිනිස්සුන්ගේ හිත දිනා ගන්න පුළුවන් පෙනුම තියෙන යමක් හරියට පැහැදිලි කරන්න පුළුවන් ටීම් එක සූර්යා පෙරමුණට දුන්න නම් සිරිපුර මිනිස්සුන්ගේ යන්තරමකට අල්ල ගන්න පුළුවන් වෙයි. ඇත්තටම මට ඕනේ මේ මිනිස්සුන් අල්ල ගන්න නෙමෙයි මාපල ගන්න. මේ මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කරලා දෙන්න. මේ මිනිස්සු ඇත්ත බොහොම තිත්ත විදියට ගන්න උදවිය මිස්ටර් ප්‍රතාපසිංහ. ඒ නිසා අපිට අකමැත්තෙන් වුණත් පුංචි පුංචි මවාපෑම් කරන්න වෙයි. මටත් දැන් ඒක චුට්ටක් තේරුම් ගිහලා තියෙන්නේ. කාගෙද ගිල්බර්ට් මේ වාහනේ? මේ අපේ පෙරකදෝරු මහත්තයාගේ වාහනයක් නේද? නේදත් කියලා අහන. ගමනින් ගමන ඒකත් මට මගේ අරුණ දෙයියනේ.